ලාංකීය සිනමාවෙන් ඔබට හොලිවුඩයේ හෝ බොලිවුඩයේ තුල රංගන ප්‍රතිභාව රැගෙන යන්නට අපේ රංගදරයින්ට බොහෝ විට අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ. මේ නිසා අපේ සිනමාව යම් රාමුවක් තුළ ලෝක සිනමාවට සාපේක්ෂව සීමිත ප්‍රේක්ෂක ආකර්ෂණයකට පමණක් සීමා වෙනවා. හැබැයි අද අපි මේ කතා කරන නළුවතා ජාත්‍යන්තර සිනමාවේ චිත්‍රපට රංගනයට දායක වූ නළුවෙක්. ඒ විතරක් නෙවෙයි ගරු සදාතුක කරඩුව වසර 10ක පමණ කාලයක් වැඩම කළ පූජනීය හස්තියෙක්. ඉතින් යාළුවනේ අපේ මේ අලුත් channel එකට එකතුණු අලුත්ම යාළුවෙක් නම් ඔයා මතක ඇතිව පහළ තියෙන subscribe button එකත් ඔබාගෙනම මේ වටිනා සුවිශේෂ වීඩියෝවේ අවසන් තප්පරය වෙනතෙක්ම රැඳී සිටින්න. පසුකාලීනව රටට අභිමානයක් ඇති කළ මෙම කුඩා ඇත්පටවා 1945 දී හම්බන්තොට කට්ටකඩුවන කියන වනාන්තරයෙන් තමයි අල්ලගෙන තියෙන්නේ. එම වසරේ මාර්තු 6 වන දින එවක විතාන්නේ රජයේ වෙන්දේසියකදී රුපියල් 10500ක මුදලකට මෙයව අලෙවි වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ඉඩම් හිමියකු විලියම් ගුණසේකර මහතා මිලදී ගත්ත මේ ඇත්පටවාට මුළු හේයන් තුඩුවටම ප්‍රසිද්ධියක් ගේන්න පසුකාලීනව හැකි වෙනවා. 1965 වර්ෂයේදී විලියම් ගුණසේකර මහතාගේ අභාවයෙන් පසුව ඇතාගේ සම්පූර්ණ වගකීම පැවරෙන්නේ ඔහුගේ පුතා වන හෙන්රි ගුණසේකර මහතා වෙත තමයි. ඉතින් පෙරහැර මංගල්‍ය වලට සහභාගී වෙමින් කාතරත් නමක් දිනා ගන්න ඒ වෙනකොට රාජා සමත් වෙන්නේ රාජාගේ ශ්වේත වර්ණ අඩි 7කට වඩා දිග දල යෝල නිසා තමයි. ඒ වෙද්දි රාජා ආසියාවේ දිගම දල හිමි ඇතා බවටත් වාර්තා වෙලා තිබුණා. 1988 දී මාලිගාවේ රාජාගේ අවසන් නික්මයාමින් පසුව ගරු සදාතුක කරඩුව වැඩම කරවීමේ වාග්ය හිමි කරගන්න මේ හේයන්තුඩුවේ රාජා සමත් වෙනවා. ඒ වෙද්දි හේයන්තුඩුවේ රාජා නම් ටිකක් නාබර වයසක හිටියේ. ඉතින් මේ කඩවසම් රාජාගේ පෙරහැර ගමන තේජාන්විත වගේම ඔහුටම ආවේනික ලතාවකුත් තිබුණා. නුවර පෙරහැරට අමතරව ගංගාරාමයේ කැලණිය බෙල්ලන්විල ආදී පෙරහැර මංගල්‍ය වලට හේයන්තුඩුවේ රාජා එදා ධාතු කරඩුව වඩමාලීමේ කාර්යයන්ට නැතුවම බැරි ඇතක බව සඳහන් වෙනවා. කොහොමාරි 1982 දී හෙන්රි ගුණසේකර මහතා මහනුවර ප්‍රදේශය සඳහා පදිංචියට එන විට රාජාද පූජනීය සෙංකඩගල ප්‍රදේශයට සෙන්දුනා. සෙංකඩගල නුවර රාජාගේ අලුත් නවාතැන වූ අතර තමන්ගේ නවාතැන පහලින් ගලා යන සුන්දර මහවැලි නදියෙන් තම සිරුරට තෙමා ගන්නට රාජා බොහෝ කැමැත්තක් ඒ කාලේ දක්වා තිබුණා. අතිශය දුර්ලභ චද්දන්ත කුලේ සත්වේකු ලෙස සැලකෙන හේයන්තුඩුවේ රාජා අතිපූජනීය දළදා පෙරහැරේ දෑල ඇතෙකුහා පෙරමුණේ ඇතෙකු ලෙස ගමන් කිරීමෙන් අනතුරුව වසර 10කට ආසන්න කාලයක් ඇසළ පෙරහැරේ ගරු සදාතුක කරඩුව වැඩම කිරීමේ කාර්යය වගකීමෙන් සිදු කළා. 1980 වර්ෂයේ මුල් භාගයේදී ජාත්‍යන්තර සිනමාපට වූ සුදා සුදා, රාම් ජගේ සහ ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට සඳහාද දායකත්වය ලබා දුන් හේයන්තුඩුවේ රාජා මෙරට බෞද්ධ පුනරුදී මෞලි මංගල්‍යයන් වලින් 2000 වසරේදී ඉවත් වෙනවා. මෙලෙස වයස්ගත වන හේයන්තුඩුවේ රාජා ටික කලක් ඔත්පොළව සිට 2002 වර්ෂයේ නොවැම්බර් 6 වන දින මෙලොවින් සමු ගන්නවා. එතෙක් පුරා වසර 78ක් පමණ ආයු වළදාමියේ යන මේ ගෞරවනීය ඇත් රජුගේ දල යුවළ ජපාන සමාගමක් විසින් රුපියල් ලක්ෂ 200ක මුදලකට මිලදී ගැනීමට සැරසුණ හෙන්රි ගුණසේකර මහතා මෙවන් වටිනා සත්වයකු ඉදිරි පරපුරට දැක ගැනීමට යෝග්‍ය බව සිතා ඒ සමාගමේ ගනුදෙනුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කොළඹ කෞතුකාගාරයේ සුරකිව තියෙන කෞතුක රාජාගේ දල සහිත සැකිල්ල අදටත් ඔයාට ගියොත් බලාගන්න පුළුවන්. ඉතින් අදත් අපි අරන් ආවා එදා රටක් ආදරය කළ වගේම රටක් ගෞරවය කළ හස්තියෙකුගේ ජීවිත කතාවෙන් පුංචි විස්තරයක්. සටහන හොඳයි කියලා හිතුනොත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තව කෙනෙකුට බලන්නත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. මෙවැනි වටිනා වීඩියෝවකින් හෙටත් ඔබ හමුවන තෙක් ඔබට නිරෝගිමත් සුබ දිනයක් වේවා.